හොඳයි විරමෙන් අනුතර ඔබ නැවතත් ආදරණීය ජීවිතයත් එක්ක එකතුලා ඉන්න ජීවිතයට ආදරය කියලා දෙන්න ආදරෙන් බොහෝ දේවල් තිරණය කරන්න ආදරණීය ජීවිතේ ඔබත් එක්ක ඉන්නවා කියලා ඔබ දන්නව නේද එනිසා ඔය ආදරණීය ජීවිතයත් එක්ක ඉන්නකොට පුරා හොරා ගන්නවක් අපි ඔබත් එක්ක රැඳෙන වෙලාවේ ජීවිතේට නිරෝගීත්වය කියන දේ කොච්චර වැදගත් වෙනවද නේද අපි පරිස්සම් වෙන එක අපේ ආදරණීයන් පරිස්සම් කරගන්න එක ඒ ආරක්ෂාව ගැන හිතන එක මේ වගේ දේවල් අපේ ජීවිතවලට බොහොම වැදගත් වෙනවා එනිසා නිරෝගීත්වයෙන් ඉන්න කැමති ඔබට බොහොම වැදගත් කතාබහකට තමයි මේ සූදානම් වෙන්නේ. පිළිකා රෝගී තත්ත්වයන් කියලා කියන්නේ අද වෙනකොට ලෝකේ තරුණ වෙන්න පුළුවන්, දරුවන් වෙන්න පුළුවන්, මහලු උදවිය වෙන්න පුළුවන්කම තියෙනවා, මැදි වයසින් අය වෙන්න පුළුවන්කම තියෙනවා. වයස් ભેදයකින් තොරව පීඩා විඳින රෝගී තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් කියනවා පිළිකාවක් පවුලේ කෙනෙකුට තියෙනවා කියලා හඳුනාගත් දවසේ ඉඳන් පවුලේ උදවිය බොහොම කලබල වෙන්න පටන් ගන්නවා කියලා කියනවා. එයා ටිකෙන් ටික මේකන අවධානය අවබෝධය ලබා ගන්න පටන් ගන්නවා කියලා කියනවා. ඒ නිසා එහෙම දුෂ්කර කාල සීමාවක් පසු කරන්නට සිද්ධ වෙන රෝගී තත්වයක් විදිහට, ඒ වගේම පිළිකා රෝගී තත්වයක් විදිහට හඳුන්වන්න දෙන්න පුළුවන්කම තියෙනවා බොහෝ තැන්වලදී ගුදමාර්ගයේ ආශ්‍රිත පැතිවෙන රෝගී තත්වයක්. මේ පිළිකා රෝගී තත්ත්වයන් වලට තියෙන සහනය මොකක්ද? කොයි වගේ ප්‍රතිකාරද තියෙන්නේ? මේක හඳුනා ගැනීම කොහොමද සිද්ධ වෙන්නේ? මෙන්න මේ වගේ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් තමයි අපි මේ පුරා ඩොහරමින් කතා කරන්න සූදානම් වෙන්නේ කියලා මතක් කරන්නට ඕනේ. මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්නට අපි ආරාධනා කර අප සමග සම්බන්ධ වෙන්නට කියලා ආදරණීය ජීවිතෙන් පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය අරවින්ද සිල්වා වෛද්‍යතුමන්ට අයිබෝන් සුබ දසනක්. සුබ දසනක්. හොඳයි. දැන් අපි කතා කරමු මේ ගුදමාර්ගයේ ආශ්‍රිතව ඇතිවන රෝගී තත්ත්වයන් කියලා අපි කතා කරනවා. පිළිකා රෝගී තත්ත්වයන් ඇති වෙනවා කියලා අපි අහලා තියෙනවා සහ දැකලා තියෙන කාරණාවක් තියෙනවා. එතකොට අපි මුලින්ම කතා කරමුකෝ වෛද්‍යතුමනි මේ රෝගී තත්ත්වය කොහොමද එන්න පුළුවන්කම තියෙන්නේ? මේ පිළිකා තත්ත්වය ඇති වෙන්නේ කොහොමද? ඇත්තටම මේ සම්බන්ධයෙන් ගොඩක් කාරණා බලපානවා. සමහර පුද්ගලයන්ට පවුල් පසුබිමක් ඇතුව මේ පිළිකා ඇති වෙනවා. තවත් සමහරෙක්ට පවුල් පසුබිමක් නොමැතිව නැත්නම් අපි කියනවා ඥාන සම්බන්ධයක් නොමැතිව මේ පිළිකා තත්ත්වයන් ඇති වෙනවා. එතකොට ගොඩක් දෙනෙක් අපි දකිනවා මේ මෑත යුගයේදී බොහොම ඉතා මෑත කාලයේදී ලෝකේ පුරාම තියෙන තත්ත්වයක් මේක. ඉතා තරුණ පිරිස් මේ සඳහා යොමු වෙනවා. අපිට ඉතා තරුණ වයස්වල පුද්ගලයන් මේ රෝගී තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන් හමු වෙනවා. ලෝකෙම ට්‍රෙන්ඩ් එකත් ඒකම තමයි. ලංකාවෙත් ඒ ට්‍රෙන්ඩ් එකම අපිට දැන් හමු වෙනවා. කලින් නම් අපි දැක්කේ අවුරුදු 60 70 80 වගේ වයස් සීමාවන් වල පුද්ගලයන් මේ රෝගී තත්ත්වයට භාජන වෙනවා. නමුත් දැන් ඉතා තරුණ පිරිස් මේ රෝගී තත්ත්වෙන් පෙළෙන බව පෙන්눔 කරනවා. එහෙම තරුණ පිරිස් වෙන්නට පුළුවන්. දැන් ඔබතුමන් කියන විදිහට වයස් සීමාවක් මේකට අදාළ වෙන්නේ නැති මට්ටමකටම ඇවිල්ලා තියෙනවා මේ වෙනකොට. ඔබතුමන් දකින විදිහට සහ ඔබතුමන් ළඟට ඇවිල්ලා තියෙන රෝගීන් එක්ක බලනකොට මොන වගේ හේතු කාරණා නිසාද මේ ගොදමාර්ගය ආශ්‍රිතව ඇතිවෙන රෝගී තත්ත්ව නැති වෙලා තියෙන්නේ මේ පිළිකා තත්ත්වය? ඔව්, ගොඩක් දෙනෙක් ගත්තහම අපි කියනවා මේ ෆාස්ට් ෆුඩ් නැත්තම් ක්ෂණික ආහාර සහ බදින ලද ආහාර, තෙල් ආශ්‍රිත ගොඩක් මේදය අධික ආහාර, ඒ වගේම මත්පැන් පානය සහ දුම් පානය වගේ වලට හුරු වූ පුද්ගලයන්ගේ මේ තත්ත්වය ඉතා වැඩි. අනිත් අයත් එක්ක සසඳලා බලනකොට නමුත් සමහර පුද්ගලයෝ ඉන්නවා මේ කිසිම දෙයකට එක්ස්පෝෂර් එකක් නැති නැත්නම් යොමු වෙච්ච නැති පුද්ගලයන්ුත් අපිට හමු වෙනවා. ඉතින් ඒ අයට අපි බලන්නේ ඒගොල්ලන්ගේ පවුල් පසුබිමක් ඇතිව මේ රෝගී තත්ත්වය ඇති වුවාද යන වග. නමුත් ඔබ කිව්වා වගේ දැන් මේ ඉතා මෑතකදී අපිට අවුරුදු 20 ගණන්වල 30 ගණන්වල පවා රෝගීන් හමු වෙලා තියෙනවා මේ රෝගී තත්ත්වෙන් පෙළෙන. ඒ කියන්නේ අපි හැම කෙනෙක්ම නිරන්තර අවධානය යොමු කළ යුතු තත්ත්වයක් බවට මේක පත් වෙලා තියෙනවා. අර ඔබතුමන් සඳහන් කරන ක්ෂණික ආහාරත් එක්ක අපි ගන්න ආහාර රටාව බොහෝ වෙනසක් සිද්ධ වුණා. අපිට තියෙන්නේ බොහෝ අඩු කාලයක්. එතකොට අඩු කාලයක් ඇතුළත අපි වැඩ රාශියක් කරන්නට අවශ්‍යයි. එනිසා ආහාර පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. වෛද්‍යතුමනි මේ කියන කාරණාවත් එක්ක. ඔව්, ඇත්තම අපි කියනවා සමබල ආහාර වේරක් ලබා ගැනීම ඉතාමත් වැදගත්. ඒ වගේම පුදුවන් තරම් අපි කෘතිම ආහාර වලින් ඉවත් වෙලා ස්වභාවික ආහාර රටාවකට යන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක ඉතා හොඳම දෙයක්. මොකද මේ ගොඩක් කෘතිම ආහාර වල මේ ආහාර කල් තබා ගන්න ගොඩක් ප්‍රිසර්වටිව්ස් නැත්නම් ෆුඩ් ප්‍රිසර්වටිව්ස් ඇඩ් කරනවා. ඒව නැතුව මේ ආහාර දිගු කාලයක් තබා ගැනීමට අපහසුයි. මේ ගොඩක් ෆුඩ් ප්‍රිසර්වටිව්ස් ඇත්තටම පිළිකාකාරක
සංගතක වලින් යුක්තයි. ඉතින් ඒවා කාලයක් තිස්සේ යනකොට පිළිකාකාරක තත්වයකටපත් වෙන්න පුළුවන්. එනිසා ඔබ නිරන්තර අවධානය යොමු කරන්නට ඕනේ කියන කාරණේ මතක් කරන්න ඕනේ. අපි දැන් සඳහන් කරමු වෛද්‍යතුමනි, දැන් කෙනෙකුට දැන් අපි රෝගී තත්වයක් ඇති වෙනකොට ඒකේ තියෙන ලක්ෂණයන්, ඒ වගේම අපිට මේ වගේ අපහසුතාවයන් තියෙනවා කියලා අඳුනගත්තට පස්සේ තමයි අපි වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්නට යන්නේ. එනිසා ඒක සාමාන්‍ය දෙයක්. සාමාන්‍ය කැස්සක් හෙඹිලිසාව කැඳුනට පස්සේ අපිට තේරෙනවා උගුර ටිකක් කසන්න පටන් ගන්නවා, ඊට පස්සේ කැස්සක් එන්න ගන්නවා, වේලු කැස්සක් මුලින් දකින්න, ඔන්න වගේ පොඩි පොඩි රෝගී තත්වයන් අපිට එනව ලක්ෂණයන් මතුවෙනවා. එතකොට මේ කුදමාර ආශ්‍රිතව ඇති වෙන පිළිකා තත්වයන් වලදී මොන වගේ රෝග ලක්ෂණද අපිට දකින්න පුළුවන්කම තියෙන? අපිට කල්තියම එක දැනගන්න පුළුවන්ද වෛද්‍යතුමනි? ඇත්තටම අවාසනාවකට ගොඩක් පිළිකා වගේම මේ පිළිකාවත් මුල්ම අවධියේදී ටිකක් අඳුනා ගන්න අමාරුයි. පිළිකා වලට තියෙන පොදු ලක්ෂණයක් ඒක. බොහෝ දිනෙක සාමාන්‍ය වෛද්‍යවරයෙක් හමු වෙන්නේ එක්කෝ ලේ යාමක් නැත්නම් කැක්කුමක් ඇති වුණ අවස්ථාවලදී. ඒ වෙලාවේ තමයි ගොඩක් දිනෙක බය වෙන්නේ. නමුත් මෙහිදී ඉතා පැහැදිලිව කියන්න ඕන, තමාගේ මලපහ කිරීමේ රටාව නැත්නම් ටොයිලට් යන එකේ රටාව මොනම හරි ක්‍රමයකින් වෙනස් වුණා නම් අපි කියන මලබද්ධය නැත්නම් කොන්ස්ටිපේෂන් කියලා ඒ වගේ තත්ත්වයක් හෝ නැත්නම් ගොඩක් වතුර වගේ ටොයිලට් යාමක් හෝ ටොයිලට් යන වාර ගන්න වැඩිවීමක් හෝ සෙම වගේ පිටවීමක් හෝ නැත්නම් තවත් සමහරෙක්ට තියෙනවා ටොයිලට් ගිහිල්ලා ඇවිල්ලා ආපහු එයාට නිකන් ආපහු යන්න ඌමනාව ඇති වෙනවා. ටෙනිස් මස් කියලා අපි කියනවා. නිතර නිතර. ඔව් නිතර නිතර යන්න ඕන වෙනවා. ඒත් ඒ වගේ තත්ත්වයක් ඇති වෙනවා නම් විශේෂයෙන්ම එක සැරයක් හරි ලේපිට වුණා නම් මලපහත් එක්ක අනිවාර්යෙන් සැකහැර දැනගන්න ඕන මේ ලේ යාමට හේතුව. ඒක තමයි ගොඩාක්ම වඩාත්ම වැදගත් කාරණාව වන්නේ. වෛද්‍යතුමනි, සමහරවක මේ අර්ශස් රෝගී තත්වයක් කියලා හිතන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් කියනවානේ අර්ශස් රෝගී තත්වයකදී තොයි විදිහටම මේ රුධිරයේ පිටවීමක් සිද්ධ වෙනවා කියන කාරණා. ඉතාමත්ම වැදගත් කාරණාවක් ඇත්තටම ඔබ මේ මතු කරේ. මා දැක දැනට ප්‍රතිකාර කරන්න තියෙන රෝගීන්ගෙන් 100%ක්ම කියන කතාව තමයි ඒගොල්ලෝ මුලින්ම දැනගෙන හිටියේ මේක අර්ශස් රෝගයක් කියලා. ඒ සම්බන්ධයෙන් තමයි ඒගොල්ලෝ ප්‍රතිකාර ලබාගෙනත් තියෙන්නේ. නමුත් පසු කාලීනව තමයි දැනගන්නේ මේක අර්ශස් රෝගයට එහා ගිය රෝගී තත්ත්වයක් කියලා. මොකද ඊට ඉහළින් තියෙන රෙක්ටම් එක ආශ්‍රිතව තියෙන පිළිකාවලිනුත් අර්ශස් රෝගය ඇති වෙනවා. ඊට කලින් වුණත් එයාට අර්ශස් රෝගය තියෙන්න පුළුවන්. ඒතකොට මේ කාරණා දෙක හරියටම අපි අවබෝධ කරගන්න නැතුව ප්‍රතිකාරවලට යොමු වුණොත් ඉතාම භයානක තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. ගොඩක් දෙනෙක් අර්ශස් රෝගය කියලා බොහෝ කාලයක් සමහරු අඩුම ගානේ අවුරුදු දෙකක් විතර කාලයක්වත් අඩුම ගානේ අවුරුද්දක් දෙකක් වගේ කාලයක් මේ සඳහා වැය කරලා ඊට පස්සේ තමයි දැනගන්නේ මේකට අර්ශස්ම නෙමෙයි නිමිත ඉහලින් පිළිකාවක් තියෙනවා. එතකොට ගොඩක් වෙලාවට ඒ රෝගේ ගොඩක් පැතිරීමකටත් ලක් වෙලා ඉවරයි. ඒ කියන්නේ අවදානම තියෙන කාල වකවානුවත් පසු කරමින් තවත් යන අවස්ථාවන් ඔබ සඳහන් කරන විදිහට මේ සිද්ධ වෙලා තියෙන නේද? ඔව්. ඒ නිසා මේ තවත් මොන වගේ ලක්ෂණද අපිට දැක ගන්න? තවත් එහාට මේක ගොඩක් පැතිරුණොත් එහෙම අපිට හම්බෙනවා නොයෙකුත් කෑම කන්න අපහසුයි, නැත්නම් කෑම අපිරියව කියලා අපි කියනවා loss of appetite. ඊට පස්සේ ඇඟ කෙට්ටුවීම, එතකොට ඒ වගේ ලක්ෂණත් හම්බෙනවා. නැත්නම් ඇඟේ ලේ අඩුවීමක් පෙන්වුම් කරන්න පුළුවන්. නැත්නම් මහන්සි ගතිය, ගොඩක් වෙලාවට යාගේ සාමාන්‍ය කටයුතු කරගැනීමේ අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ලක්ෂණත් පෙන්වුම් කරනවා. මේවා එන්න පුළුවන් මේ ගොඩක් වෙලාවට ලෙඩේ ගොඩක් පැතිරුණාට පස්සේ, ඇත්තටම අක්මාවට හෝ පෙනහැලට වගේ ප්‍රදේශවලට පැතිරුණාට පස්සේ තමයි මේ වගේ ලක්ෂණ ඇත්තටම පහළ වෙන්නේ. හොඳයි. එතකොට ওই රෝගී ලක්ෂණයන් ටික තියෙනකොට සමහර වෙලාවට දැන් ඔබතුමන් ඔය සඳහන් කරන විදිහට අපි හුඟක් වෙලාවට රෝගයන් නිශ්චය කරන්න හදනවනේ. ඒ නිසාත් ගැටලුකාරී තත්ත්වයන් නැති වෙලා මේකට කල් මදි කියලා හිතන කෙනෙක් තත්ත්වයට පත් වෙන අවස්ථා තියෙනවා ඇතිනේ. වෛද්‍යතුමනි, දැන් ඔබතුමන් ළඟට එනකොට කල් වේලා මදි වෙන අවස්ථා වුණ තෝනේතරම් ඇති අපි නිවසේ ඉඳගෙන විවිධ ප්‍රතිකාර ක්‍රම කරලා. ඔව්, ඇත්තටම මම අර ඒක තමයි වැදගත්ම කාරණාව වෙන්නේ. මොනම හරි චේන්ජ් එකක් නැත්නම් මොනම හරි වෙනසක් සිදු වෙනවා තමන්ගේ ටොයිලට් යාම සම්බන්ධයෙන් නැත්නම් බවල් ඕපනින් එක සම්බන්ධයෙන් ඔබ වහාම පවුලේ වෛද්‍යවරයා හෝ නැත්නම් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් හමු වෙලා මේ ගැන සැකහැර දැනගන්න ඕන මේකට හේතුව මොකක්ද කියන එක. නැත්නම් අපි ඒකට ඔබ කිව්වා වගේ කාලේ නාස්ති කරොත් වෙනත් ප්‍රතිකාර සඳහා යොමු වුණොත් හරි නැත්නම් අත්බෙහෙත් පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේ දේවල් යොමු වුණොත් අපිට තියෙන අර গোল্ডන් ටයිම් එක නැත්නම් গোল্ডන් වින්ඩෝ එක අපිට නැති වෙනවා මේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට තිබෙන කාලේ.
ini sa obat cikak kita lo balan nih teman tua game teman ge adrenian paris sangkar ganu kaya nih ke, hema belawa kembali kat sana, hema kene kita mati nih warga game aja ke, ini sa warga game itu koi vidih itu tuh bandila ini ke lama tak keran nih pa, lama tak keran nih pa, eva game teman dengan rogi lakshana yang tiennya kene ke, wajib tuh mani dengan, api සාමාන්‍ය වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා තමයි ප්‍රතිකාර ලබා ගන්න උත්සාහ කරන්නේ. සමහර වෙලට පවුලේ වෛද්‍යවරයා මුණ ගැහෙන්න යන වෙන පුළුවන්කම තියෙනවා. එතකොට ඉතින් ගැහාට තමයි කියන්නේ ඔහුගේ උපදෙස් හෝ ඈගේ උපදෙස් මත තමයි අනික් සියල්ල සිද්ධ වෙන්නේ. ඔබතුමා සඳහන් කරන විදිහට මේ 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 කාලය තුල කියන්නේ ඒ එතන ඉඳන් තවත් ඔබ වැනි විශේෂඥ වෛද්‍යවරුන් හමු වීමට එන කාල පරාසය ඇතුළෙත් ගැටලුකාරී තත්ත්ව ඇති වෙලා තියෙන අවස්ථාවන් මුණ ගැහිලා තියෙනවා. ඔව් සමහර වෙලාවට තමන්ගේ පවුලේ වෛද්‍යවරයා කියුවත් සමහරු තියෙන ඔපරේෂන්ස් වලට නැත්තම් මේ සම්බන්ධයෙන් තියෙන ප්‍රතිකාරකම් වලට තියෙන බය නිසා නැත්තම් ඒ වගේ තියෙන නිවැරදි අවබෝධය නොමැති නිසා ගොඩක් වෙලාවට ඒ වගේත් ගොඩක් අතපසුවීම් වෙනවා. පසුවීමක් වෙනවා ලෙඩ්ඩු අපි වෙතට පැමිණෙන්න. මාස දෙක තුන සමහර කට්ටිය බලාගෙන ඉන්නවා මේක ඉබේ අඩුවේ කියලා. ඒ වගේ තත්ත්වයන් වලට මුණ දෙනවා. තවත් සමහරෙක් මේ ප්‍රතිකාර ගැන විශේෂයෙන්ම නිසි අවබෝධයක් නොමැතිකම නිසා තවත් කාලයක් ගත කරනවා. ඉතින් ඒ නිසා ඉතාම වැදගත් වහාම හැකි ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමු වීම. ප්‍රතිකාර සඳහා යොමු වෙන කෙනෙක් කොයි විදිහටද මේ ක්‍රියාව ආරම්භ කරන්න ඕනේ? හොඳම කොටසට අපි එන්නේ උඟක් අවධානය යොමු කළ යුතු කාරණාවට. ඔව් ඇත්තටම මේ වගේ කාරණාවක් දැනගත්තට පස්සේ අපි විශේෂයෙන්ම මේ රෝගී තත්ත්වය අපි කන්ෆර්ම් කරනවා. ඒ කියන්නේ නැත්තම් අපි මේක ඩයග්නෝස් කරන්න ඕන. ඒකෙදි පරීක්ෂණ කීපයක් සිද්ධ වෙනවා. එකක් තමයි අපි එන්ඩොස්කෝපි පරීක්ෂණයක් සිදු කරලා ඒකෙන් සෑම්පල් කීපයක් නැත්තම් කොටස් කීපයක් ලබාගෙන ඒක හිස්ටොලොජි මගින් ඒක කන්ෆර්ම් කරන්න ඕන මේක පිළිකාවක් යන වගේ. ඊට පස්සේ සීටී ස්කෑන් පරීක්ෂණ මගින් කොතරක් දුරට මේක පැතිරිලා තියෙනවද නැත්නම් ඒ අපට අවයව වලට කොතරම් බලපෑමක් ඇති කරලා තියෙනවද කියන කොටස් ටික අපි අද මේ නිරීක්ෂණය කරලා බලනවා. ඊට අමතරව රෙක්ටම් එකේ විශේෂයෙන්ම මේ ගුදමාර්ගයට කෙලින්ම ඉහළින් පිහිරලා තියෙන කෝලොන් එකේ අන්තිම කොටසේ හට ගන්න පිළිකාවලදී අපි MRI පරීක්ෂණයක් සිදු කරනවා. ඒකත් අපි සිදු කරන්නේ තවත් ගොඩක් තොරතුරු ලබා ගන්න විශේෂයෙන්ම ඒ අවට තියෙන අවයව වලට මොනතරම් බලපෑමක් ඇති කරලා තියෙනවද සහ ස්ෆින්ක්ටර්ස් නැත්නම් අපි කියන මේ ගුදමාර්ගයේ තියෙන කපාට වලට මොනතරම් බලපෑමක් මේ රෝගය ඇති කරලා තියෙනවද කියන එක බලා ගන්න. එතකොට මේ 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 ටික තමයි මූලිකව සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මේක දැනගත්තට පස්සේ තමයි මෙයාව අපි නිවැරදි ප්‍රතිකාර ක්‍රමයකට යොමු වෙන්නේ. එහෙම හඳුනාගත්තට පස්සේ බොහෝ දෙනෙක් කලබල වෙනවා. බොහෝ දෙනෙකුට හිතා ගන්න බෑ මෙතනින් එහාට මොකක්ද වෙන්නේ කියලා. ඒ කියන්නේ ඕනම පිළිකා රෝගී තත්ත්වයක් හැදුන ගමන් පවුලේ දුවේකේ සමානයි කියන අර මේ මැරෙන්න පටන් ගන්න එදා දවසේ ඉඳන් කියලා අපි සාමාන්‍ය කටවහරට කියන දෙයක් නෙවෙයි තුමනි. ඒ නිසා මේ කොහොමද මෙහි ප්‍රතිකාර කරන සිද්ධ වෙන්නේ? ඇත්තටම ඖෂධ වලින් විතරක් මේක කරන්න පුළුවන් දෙයක්ද? ඔව් ඇත්තටම මේ මේ ප්‍රතිකාර ක්‍රමය මම දකින්නේ ගොඩක් වෙලාවට රෝගීන්ට තියෙන අවබෝධය ඉතාමත්ම අඩුයි සහ ඒගොල්ලෝ ගොඩක් වෙලාවට වැරදි මතවල තමයි ගොඩක් ඉන්නේ. එක්කෝ කවුරු හරි කියපු දෙයක් නැත්නම් එයාට දැනෙච්ච දෙයක් නැත්නම් වෙන කෙනෙක් කියපු දෙයක් අවාසනාවකට අපේ සමාජගත වෙන්නේ වැරදි මත තමයි ඉතා වේගෙන් ඉක්මනටම ඉතින් සහ වැරදි තොරතුරු ඒ කාට හරි තිබ්බ එක්ස්පීරියන්ස් එකක් තමයි එයා තව කෙනෙක් එක්ක බෙදාගන්නේ. නමුත් මම කියන්නේ ඒගොල්ලන්ට හරිම තොරතුරු ලබා ගන්න පුළුවන් නිවැරදිව මේ වගේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් හම්බෙලා හෝ ඒ සම්බන්ධයෙන් ප්‍රවීණයෙක් හම්බෙලා ඒ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබාගෙන ඒ හා සම්බන්ධයෙන් කටයුතු කරා නම් මං හිතන්නේ ඉතාමත්ම සරලව ඉතා ලේසියෙන් සහ පහසුවෙන් මේ රෝගී තත්ත්වයෙන් ගොඩ එන්න පුළුවන්. එතකොට මේකෙදි අපි ස්ටෙප්ස් ගොඩක් තියෙනවා කීපයක් තියෙනවා මේකෙදි ප්‍රතිකාර කරන එකක් තමයි දැන් ඒක ඕනම වයස් සීමාවක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපේ මතය තමයි මේ ප්‍රතිකාර කිරීමේදී බෙහෙත් වලින් විතරක් මේක පාලනය කරන්න ටිකක් අමාරුයි. මොකද මේක ශල්‍ය කර්මයක් සඳහාම යොමු යුතු පිළිකාවක් හින්දා මුල් කාලයේදී හඳුනා ගැනීමේදීවත් පුළුවන්කමක් නැද්ද වෛද්‍යතුමනි? ඒකෙදි හැබැයි එන්ඩොස්කෝපිකලි නැත්නම් අපි අර එන්ඩොස්කෝපි පරීක්ෂණයක් කරනවානේ ඒ වෙලාවේදී අපිට ඕනනම් ඒ කොටස් ටික අයින් කරලා සමහර විට ප්‍රතිකාර බෙහෙත් වලින් ප්‍රතිකාර කරන්න හැකියාවක් තියෙනවා. නමුත් ගොඩක් වෙලාවට අපිට
සංකීර්ණ ශල්‍යකර්මයකට භාජනය වෙන්න සිද්ධ වෙනවා බොහෝ රෝගීන්ට. නමුත් සමහර රෝගීන් ඉන්නවා අපි දුම් වයසෙන් වැඩි හරි නැත්තම් සංකූලතා තියෙන ලෙඩ්ඩු ඉන්න පුළුවන්. ඒගොල්ලන්ට මේ සම්පූර්ණ ප්‍රතිකාර ක්‍රමයට අවතීර්ණ වෙන්න බැරි වෙන්න පුළුවන්. නමුත් යම් හෝ කොටසකට යම් හෝ තාක් දුරකට මේ ප්‍රතිකාර ක්‍රම වලින් එකකට හෝ යොමු වීම ඉතාමත් අත්‍යවශ්‍යයි. සාමාන්‍යයෙන් අපි කියනවා නියෝ ඇජුවන් තෙරපි කියලා. ඒකෙදි අපි කරන්නේ ශල්‍ය කර්මයට පෙර ප්‍රතිකාර කිරීමක් කරනවා බෙහෙත් වලින් සහ ප්‍රතිකානාශක ඖෂධ වලින් සහ විකිරණ පාවිතා කරලා. අපි කියනවා ලයිට් නැත්නම් ලයිට් තෙරපි එකක් නැත්නම් මම මේ කරන්ට් අල්ලනවා කියන වචනේ නම් ඇත්තටම පාවිච්චි කරන්න කැමති නෑ. මොකද මේ කරන්ට් එකක් යල්ලන්නේ නැහැ මිනිස්සුන්ට. ඒක මේ ලයිට් තෙරපි එකක් ඇත්තටම. අපි කඩවහර ඇතුළේ හරියට කියනවා නේද? ඔව්. ඉතින් කරන්ට් අල්ලනවා කිව්වහම ඉතින් මිනිස්සු ගොඩක් බය වෙනවා මේකට. ඉතින් ඒක හින්දා මේ ඒ වචනේ ඇත්තටම වැරදි. ඉතින් ලයිට් ඇල්ලීමක් තමයි කරන්නේ. ඒකෙදි අපිට පුළුවන් මේ පිළිකාව ඉතා තරමක් දුරට පාලනය කරගන්න සහ ඒකේ ප්‍රමාණය අඩු කරගන්න. එයින් අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී සිදු කරන ශල්‍ය කර්මයට මේ රෝගියා සූදානම් කිරීමක්. ඒකෙදි අපිට පොඩි කාලයක් හම් වෙනවා, සති 6ක් හෝ 8ක් වගේ කාලයක්. ඒ කාලෙදි තමයි අපි මේ රෝගියාව ඊළඟට තියෙන සංකීර්ණ ශල්‍ය කර්මයට ලෑස්ති කරගන්නේ. එවසාවිද අපි කියනවා අර රෝගියාගේ සාමාන්‍ය ජීවන රටාවට ටිකක් බාධා ඇති වෙනවා කියලා අපි අහලා තියෙනවා. ඒ වගේම ඇඟට පණ නැති ගතිය, ඒ වගේ දේවල් ඇති වෙනවා කියලාත් අපි අහලා තියෙනවා වෛද්‍යතුමෝ. ඔව්, ඇත්තටම මේ රෝගීන් මේ ප්‍රතිකාර ක්‍රම ලබා ගන්නකොට අතුරු ආබාධ ඇත්තටම නැතිම නෙවෙයි තියෙනවා. නමුත් අපිට ඒක තියෙන්නේ බොහොම ටික කාලයක්. අපි හිතමු මේක ආවා කියලා මාස කීපයකට. නමුත් තව ජීවත් වීමේ හැකියාව ඊට වැඩිය වැඩි. එතකොට අපි තේරුම් ගන්න ඕන මේ පොඩි කෙටි කාලීනව ඇතිවන මේ පොඩි පොඩි සංකූලතා හින්දා අපි නිකම්ම හිටියොත් එහෙම මේක ජීවිතේ නිකන් නාස්ති වෙනවා. ඉතින් ඒක නිසා මේක ඇත්තටම මේවා මඟහරවා ගන්නත් ක්‍රම තියෙනවා. දැන් ඇත්තටම ඉස්සරනම් ඉන්ජෙක්ෂන්ස් මාර්ගයෙන් තිබ්බ. නමුත් දැන් පෙති ගෙදර ඉඳලම ඒගොල්ලන්ට ඒ ටැබ්ලට්ස් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට විශේෂයෙන් ස්පිරිතාලයකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් විකිරණයක් අපිට දෙන්න ඕනේ. අපි වෙලාව බලලා ආයෙමත් කතා කරමු. හොඳයි, අපි සඳහන් කරමු වෛද්‍යතුමනි. ඔව්, එතකොට මේ දැන් අර මම කලින් කිව්වා වගේ ඉන්ජෙක්ෂන්ස් ෆෝම්ස්ම නෙමෙයි, ටැබ්ලට් ෆෝම් එකක් තියෙනවා ලෙඩුන්ට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ විකිරණ ප්‍රතිකාරවලට විතරයි රෝගීන් යොමු වෙන්න අවශ්‍ය වෙන්නේ. සාමාන්‍යයෙන් ඒකත් දවස් 28ක් වගේ ඉතා කෙටි කාලයයි යොමු වීමට අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ තමයි ඔවුන් සාමාන්‍යයෙන් ශල්‍ය කර්ම සඳහා ඇසෙස්මන්ට් එක නැත්තම් සූදානම් කිරීමක් කරන්නේ. එතකොට දැන් ඔබ කිව්වා වගේ විතාමත්ම වැදගත් මේ රෝගීන් අර මේ ඖෂධ ලබා ගන්නා කාලයේදී හොඳ ආහාර රටාවකට පුරු වෙලා ඉන්න ඕන. මොකද ප්‍රෝටීන් විතාමත්ම වැදගත් කම්පෝනන්ට් එකක් මේගොල්ලන්ගේ මේ ආහාරවල. ගොඩක් දෙනෙක් කරනවා මේ ප්‍රෝටීන් ප්‍රමාණය අඩු කරගන්නවා. මේ අපි ප්‍රෝටීන් වැඩියෙන් ගත්තොත් පිළිකාව වර්ධනය වෙනවා අපිට වැඩි වේගකින් කියලා. ඒක ඇත්තටම වැරදි මතයක්. ගොඩක් දෙනෙක් කරන දෙයක් තමයි ඉස්සෙල්ලම ප්‍රෝටීන් ගන්න ප්‍රමාණය අඩු කරනවා. ඊට පස්සේ එයාට කොහොමත් එයා වීක්නස් එක එයාගේ වැඩි වෙනවා. එතින්ද මම නම් ගොඩක් රෝගීන්ට ඉතාම අධික ප්‍රෝටීන් ප්‍රමාණයක මම තියෙනවා, විශේෂයෙන්ම අඳුරගත්ත වෙලාව ඉඳලා සහ ඒ ට්‍රීට්මන්ට් යන කාලය ඇතුළත සහ ඔපරේෂන් එක සිද්ධ වෙන වෙලාවේදී සහ රිකවරි පීරියඩ් එක ඔය අවස්ථා හතරෙදිම අපි එයා ඒගොල්ලෝ හයි ප්‍රෝටීන් ඩයට් එකක තමයි තියන්නේ. ඒත් එක්කම අනිත් සංකටකත් ඉතාමත්ම වැදගත්. ඉතින් මේ ආහාර රටාව වෙනස් කරගන්න එක ඉතාමත්ම වැදගත්. ඊට පස්සේ මේගොල්ලොන්ගේ මේ ඉනිෂියල් ට්‍රීට්මන්ට් එක අපි කියනවා නියෝ ඇජුවන් කීමෝ රේඩියේෂන් එක ඉවරුණාට පස්සේ තමයි අපි අර කලින් කිව්වා වගේ ඔපරේෂන්ස් වලට යොමු වෙන්නේ. ඒ ඔපරේෂන් එක ටිකක් සංකීර්ණ ඔපරේෂන් එකක්. ඉතින් මේකෙදි සමාජයේ මතයක් තියෙනවා මේ බුදමාර්ගය ආශ්‍රිත නැත්නම් මේ රෙක්ටම් එක ආශ්‍රිතව සිදු කරන ශල්‍ය කර්ම වලින් ජීවිත කාලෙටම බෑග් එකක් දාගෙන ඉන්න වෙනවා කියලා. ඔන්න රූප සටහන් දෙකක් බලන්න පුළුවන්ද? ඔව්, ඇත්තටම මේ මෙන්න මේ පින්තූරෙන් පෙන්නන්නේ මේ පිළිකා රෝගීන් 4 දෙනෙක් ඇත්තටම. එතකොට මේ පිළිකා රෝගීන් 4 දෙනා පළවෙනියා සහ දෙවෙනිය, තුන්වෙනි, හතරවෙනියෙක් ඉන්නවා. එතකොට මේ 4 දෙනියගෙන් දැනට බොහෝම ස්ථානවල බොහෝ රෝහල්වල මේ 4 දෙනාටම පර්මනන්ට් කොලොස්ටොමි එකක් නැත්තම් පර්මනන්ට් බෑග් එකක් මුළු ජීවිත කාලෙටම
දාන බෑග් එකක් දාලා තමයි සම්පූර්ණ සැලි කර්මය සිද්ධ වෙන්නේ. නමුත් ඇත්තටම මේ පළවෙනි තුන් දෙනාටම එහෙම පර්මනන්ට් කොලොස්ටොමි බෑග් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ සම්පූර්ණ ගුදමාර්ගිය ඉවත් කරන්න නැතුව ටෙම්පරරි නැත්නම් తాවකාලික බෑග් එකක් සති 4කට වගේ පාවිච්චි කරලා මේ ශල්‍ය කර්මය කිර ගැනීමේ හැකියාව තියෙනවා. ඇත්තටම මේ අන්තිම රෝගියා නැත්නම් එයාගේ තමයි හතරවෙනි රූපසටහන ඉන්නේ කියලා. එයා තමයි මේ ස්ෆින්ක්ටර්ස් නැත්නම් මේ කපාට දෙකම මේ ලක්වීම නිසා මේ මේ පිළිකාව නිසා හානි වීම නිසා එයාට නම් ඇත්තටම බෑග් එකක් දාන්න අවශ්‍ය වෙනවා. නමුත් අනිත් තුන් දෙනාටම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා අපිට පුළුවන් හැකියාව තියෙනවා මේ මේ ශල්‍ය කර්මය හරහා 75%කින් ඉතා විශාල ප්‍රමාණයකින් 75%කින් මේ රෝගීන්ට පර්මනන්ට් බෑග් එකක් නැත්තම් ජීවිත කාලෙටම බෑග් එකක් නොදා ශල්‍ය කර්ම කරගැනීමේ හැකියාව. ඉතින් ඇත්තටම මේක මම දැම්මේ මේ අපිට අපේ ටාගට් එක වෙන්න ඕන පුළුවන් තරම් මේ බෑග් දැමීම අවම කරලා මේ රෝගීන් සාමාන්‍ය පුද්ගලයන් බවට පත් කිරීම. නමුත් මම කියන්නේ හැමෝටම මේ ශල්‍ය කර්මය ගැලපෙනවා කියලා. නමුත් අර මං කිව්වා වගේ 75%ක් වගේ ප්‍රමාණයක් අපිට මේකෙන් මුදවා ගැනීමේ හැකියාව තියෙනවා. හරි, මේ මේ රූප සටහනේ දැක්වෙන්නේ විදිහට. ඔව්, ඇත්තට මේ බෑග් එකක් දාපු කෙනෙක් අතින් අපි පුළුවන් තරම් බලන්නේ මේ බෑග් එකක් නොදා මේ තත්ත්වය සුව කර ගැනීමට. ඔව්, සමහර තැන්වලදී දැන් වෛද්‍යතුමන් කිව්වා වගේම මේ අපි අවශ්‍ය නැති අවස්ථාවන් වලද ජීවිත කාලෙටම මේක කරගන්න අවස්ථාවන් තියෙනවනේ. දැන් ඔර ඔබතුමා සඳහන් කරන විදිහට තරුණ වයසකදී වෙන්න පුළුවන්, මැදි වයසකදී වෙන්න පුළුවන්කම තියෙන මේ වගේ තීරණයක් ගැනීම ඒ තරම් ලේසි පහසු දෙයක් නෙවෙයි කතා කරගෙන යනකොට වෛද්‍යතුමනි. ඔව්, ඇත්තටම මේ දැන් මම මේ ළඟදිම ඊයේ පෙරේද මම ඔපරේෂන් කරපු කෙනා අවුරුදු 25ක විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක්. ඉතින් යාටත් මේ තත්ත්වය තිබුණා. ඉතින් යාටත් තිබ්බ චැලෙන්ජ් එක තමයි ජීවිත කාලෙටම බෑග් එකක් දාන ඔපරේෂන් එකක් තමයි යාට තීරණය වෙලා තිබ්බේ. නමුත් එයා ඒකට ගොඩක් තදින්ම අකමැති වෙච්ච නිසා මං ගාවට ආවා, මංට යොමු කරලා තිබුණා. ඉතින් ඒ නිසා අපි ඉතාමත් සංකීර්ණ ඔපරේෂන් එකක් කරන්න සිද්ධ වුණා. සිද්ධ කරලා නමුත් දැන් එයාට පර්මනන්ට් බෑග් එකක් දාන්න නැතුව අපිට ඒ ශල්‍ය කර්මය සිදු කරගැනීමේ හැකියාව ලැබුණා. නමුත් එයාට తాවකාලිකව සති 4කට වගේ කුඩා කාලයකට බෑග් එකක් දාලා තිනවා. නමුත් ඒක රිවර්ස් කරනවා සති 4ක් වගේ කාලෙකින්. ගොඩක් ශල්‍ය කර්ම මේ විදිහට තමයි සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් අපි දැනට ශල්‍ය කර්ම 8ක් 10ක් පමණ මාසෙකට සිද්ධ වෙනවා. මේ තාක් අපි මම හිතන්නේ ශල්‍ය කර්ම 50කට වැඩි මේ අවුරුදු තුලම සිදු කරලා තිනවා. ඉතින් ඒක ගොඩක් සාර්ථකයි. නමුත් අර අපි කිව්වා වගේ මේ patient selection එක ඉතාමත්ම වැදගත්. අපි හොඳටම හොයලා බලලා හරිම කෙනාට තමයි මේ ශල්‍ය කර්මය කළ යුත්තේ. ඔව්, එනිසා හිතන්න දේවල් බොහොමයක් තියෙනවා. දැන් අපි කවුරුත් කැමති නැහැ ජීවිත කාලයම ලෙඩඳකට වෙලා ඉන්න, ජීවිත කාලයම Taman ගෙදිනදා කරගෙන යන දේවල් වලට හානියක් කරගන්න. එනිසා මං හිතන්නේ දැන් ඔර වෛද්‍යතුමන් කියන විදිහට මේක හොඳ ප්‍රතිකාරයක් සහ මේක හොඳ විදිහකට අරගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක සාමාන්‍ය සහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්. ඔව්, ඇත්තට මං අර කලින් කිව්ව එකමයි. මොකද අපි හරි ප්‍රතිකාර ක්‍රමයකට මුල ඉඳලා යොමු වුණා නම් මේකෙන් ගොඩ එන්න පුළුවන් ඉතාමත් පහසුවෙන් සහ ගොඩක් අපහසුතාවලට ලක් වෙන්නේ නැතුව. ගොඩක් වෙලාවට වෙන්නේ අපෙන් අර නිවැරදි ප්‍රතිකාර ක්‍රමයට යොමු වෙනකොට ටික කාලයක් ගිහිල්ලා නැත්තම් කල් ගත වෙලා. නැත්නම් ඒකට ගොඩක් හේතුව වෙන්නේ ඒගොල්ලන්ගේ තියෙන දැනුමේ ප්‍රශ්නයක් සහ මේ යොමු කිරීමේ ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා මේ අපි කල් තියාම හඳුනාගත්තොත් අපිට ගන්න පුළුවන් ප්‍රතිඵල ඉතාමත්ම ඉහළයි. හොඳයි, එතකොට දැන් රෝගීන්ගේ අදහස් එක්ක බලනකොට දැන් ඔබතුමන් ළඟට ඇවිත් තියෙන රෝගීන් එක්ක බලනකොට හොඳ සාර්ථක විදිහට මේ සත්කම අවසන් කරලා තියෙන උදවියයි ඉන්නවා. ඒ නිසා කොහොමද එයාගේ අත්දැකීම්? එතකොට මේක සති 4කින් අයින් වුණාට පස්සේ කොහොමද මෙයාලගේ ප්‍රතිකාර සිද්ධ වෙන්නේ සහ එයාගේ අත්දැකීම් කොහොමද? ඒගොල්ලෝ ගොඩක් සන්තෝෂෙන් ඉන්නවා ඇත්තටම. මේ මොකද මගේ ගොඩක් රෝගීන් මම රෝගීන් කියන්න කැමති නැහැ ඒගොල්ලන්. මොකද ලෙඩේ තිබුණා, ඒ ලෙඩේට පස්සේ ඒක ප්‍රතිකාර කරාට පස්සේ ඒගොල්ලෝ සාමාන්‍ය පුද්ගලයෝ. එතකොට ඒ අය සමන්ගේ වැඩ කටයුතු එදිනෙදා වැඩ කටයුතුත් කරගන්නවා, ඔෆිස් යන දේවලුත් කරනවා, සාමාන්‍ය රැකියාවල නිරත වෙනවා. ඒගොල්ලෝ සාමාන්‍ය ජීවිතයට අවතීර්ණ වෙලා ඉන්නේ හැමෝම වගේ. කිසිම කෙනෙක් ඒ රෝගේ නිසා දිගින් දිගටම පීඩා විඳීමක් දක්නට ලැබෙන්නේ නැහැ.
ඉතින් මේක හොඳ ඔප්ෂන් එකක් මේක ටිකක් සංකීර්ණ ශල්‍යකර්මයක් නමුත් දැන් දැන් ලෝකේ පුරාවටම මේ ශල්‍යකර්මය හැම රටකම වාගේ දැන් ව්‍යාප්ත වෙමින් පවතිනවා අපිටත් මේක අලුත් දෙයක් නෙමෙයි ඇත්තටම නමුත් කාලයක් තිස්සේ මේක කරගන්න සම්පත් තිබුණේ නැහැ සහායකට පහසුකම් තිබුණේ නැහැ නමුත් දැන් ඒ පහසුකම් ලංකාවෙත් තියෙනවා ඒ හින්දා අපිට මේ ශල්‍යකර්මය සිදු කර ගැනීමේ හැකියාව තියෙනවා ඔව් ඒ නිසා ඉතින් ඔබටත් මේ වගේ රෝගී තත්ත්වයන් තියෙන වෙන්න පුළුවන්කමක් තියෙනු මේ කලින් කතා කරපු රෝගී ලක්ෂණයන් වලින් පෙළෙන කෙනෙක් වෙන්න පුළුවන්කමක් තියෙන නිසා මේ ඉක්මනින්ම ප්‍රතිකාර ක්‍රමවලට යොමු වෙන එක මේ සඳහා විශේෂඥ වෛද්‍යවරයෙක් මුණ ගැහෙන එක බොහොම වැදගත් කියලා මතක් කරන්නට ඕනේ වෛද්‍යතුමිය අපි සඳහන් කරමු මේ අපි දැන් මේ සත්කමකින් වෙන්න පුළුවන්කම තියෙන ඔබතුමාන අර කියන විදිහට සති හතරකින් බෑග් එකකින් පස්සේ අපි හිටපු තත්ත්වයටම පත් වෙන්න පුළුවන් කියන කාරණේසා පසු අවධියේ කොහොමද මේ පරිස්සම් වීම සිද්ධ වෙන්න ඕනේ කියන විශේෂ පරිස්සම් වීමක් ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ නමුත් අපි කියනවා පුළුවන් තරම් අර මං කලින් කිව්වා වගේ මේ ෆාස්ට් ෆුඩ් නැත්තම් ගොඩක් හයි ෆැට් ඩයට් එතකොට අධික මත්පැන් පාවිච්චිය නැත්තම් දුම් පානය වගේ දේවල් ඒ වගේ දේවල් වලින් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න තරමට හොඳයි මොකද ඒවා අපි අඳුනාගත්ත කාසිනෝජෙනික් නැත්තම් පිළිකාකාරක සංඝටක ඒ වගේ තියෙනවා එතකොට තවත් සමහරෙක් ඉන්න පුළුවන් විශේෂයෙන්ම අවුරුදු 40ට වඩා අඩු කෙනෙක් විශේෂයෙන්ම පවුලක අපි පිළිකාවක් ඇතිව මේ වගේ ඩයග්නෝස් කරොත් නැත්නම් හොයාගත්තොත් අපි මේ පවුලේ ඉන්න අනිත් අයත් ඇත්තටම සෝදිසි කිරීමකට ලක් කරනවා මේ පිළිකාව සම්බන්ධයෙන් සහ අනිකුත් ඒහා සම්බන්ධයෙන් තියෙන තවත් පිළිකා වර්ග කීපයක් වුණා අපි හිතමු ගර්භාෂයේ පිළිකාවක් වෙන්න පුළුවන් ඩිම්බ කෝෂ ආශ්‍රිත පිළිකා වෙන්න පුළුවන් පීරු පිළිකා වෙන්න පුළුවන් එතකොට තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා වෙන්න පුළුවන් මේ වගේ පිළිකා රාශියක් මේ මේ මහාන්ත්‍රයේ පිළිකා නැත්නම් ගුදමාර්ගයේ ආශ්‍රිත පිළිකා හා සම්බන්ධයි. ඉතින් එතකොට අපි ඒහා සම්බන්ධයෙන් උත්ෝන්ව පරීක්ෂා කිරීමකට ලක් කරනවා. ඉතින් අපි මේ වගේ අඳුරගත්ත විශේෂ පවුල් ඉන්නවා. සමහර හතර පහ දිනක් එකම පවුලේ දෙනට ඒක પરම්පරාගතව ඇති වෙන්න පුළුවන් වෛද්‍යතුමනි දැන් අර ඔබතුමන් සඳහන් ඔව් ඒ ජානමය පසුබිමක් තිබුණොත් ඇත්තටම මේ මේ પરම්පරාවෙන් යන්න පුළුවන් ඒකෙත් හැම પરම්පරාවෙම කෙනෙක් මේකට යොමු වෙන්නේ අපි කියනවා ස්කිප් ජෙනරේෂන්ස් කියලා සමහරවිට මේ પરම්පරාවෙ නැතුව ඊළඟ પરම්පරාවේ කිසිම කෙනෙක් ඩයග්නෝස් වෙන්නේ නැහැ නමුත් ඊළඟ પરම්පරාවේ කෙනෙක් මේකෙදි රෝග ලක්ෂණ පෙන්වන්න පුළුවන් ඔව් කෙනෙකුට මේ වගේ රෝගී තත්ත්වයක් ඇති වුණාට පස්සේ පවුලේ උදවිය පරීක්ෂාවට ලක් වෙන එක කොච්චර වැදගත් වෙනවද අපි ඒ ගැන චුට්ටක් කතා කරමු ඔව් ඇත්තටම මේ එයාගේ immediate family members නැත්නම් එයාගේ සහෝදර සහෝදරිය තමයි විශේෂයෙන්ම ලේ ගොඩක්ම කිට්ටු ජානමය සම්බන්ධයක් තියෙන. එතකොට ඒගොල්ලන්ව තමයි අපි සාමාන්‍යයෙන් ඒවට ගොඩක් ලොකු පරීක්ෂණ නැහැ. ඇත්තටම සාමාන්‍ය ලේ පරීක්ෂණ සිදු කරනවා. එතකොට කලින් කිව්වා වගේ මේ එන්ඩොස්කෝපි පරීක්ෂණයක් ඒ කියන්නේ සරල එන්ඩොස්කෝපි පරීක්ෂණයක් මගින් මේ රෝගී තත්ත්වයක් තියෙනවද නැත්නම් මේකේ මූලික අවස්ථාවක් තියෙනවද කියන එක අපිට ඉතාමත් සරලව දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒයට අමතරව සමහර වෙලාවට ස්කෑන් පරීක්ෂණ ඒවා මේ CT ස්කෑන්ම වෙන්න ඕනේ නැහැ MRI පරීක්ෂණ වගේ නෙමෙයි නමුත් ඒවා සාමාන්‍ය මේ සරල ස්කෑන් පරීක්ෂණයකින් ගොඩක් තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි. මෙහෙම රෝගී තත්ත්වයන් හඳුනාගෙන ඒකට සාර්ථක ප්‍රතිකාර ලබා දෙන්න ඒ වගේම ජීවිත කාලෙම මේ රෝගී තත්ත්වයන් පිළිෙන්නේ නැතුව බොහෝ දුරට එහි තියෙන සංකූලතාවයන් අවම කරගෙන ඉස්සරහට යන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධයෙන් තමයි අද අපි කතා කළේ. වෛද්‍යතුමන් හැමදාම අපට මේ කරුණු පිළිබඳව තහවුරු කරන්න ඒත් එක්කම ප්‍රතිකාර ලබා දෙන්න හරි ප්‍රතිකාර ලබා දෙන්න එතුමන් ඉන්නවා කියන කාරණේ මතක් කරන්නට ඕනේ මේ කාලයේදී මේ කියන රෝගී තත්ත්වයන් පිළින කෙනෙක් වෙන්නට පුළුවන්කමක් තියෙනවා දුරකථන ඇමතුමක් දීලා සම්බන්ධ කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා වෛද්‍යතුමන්ම 0777 297 50 40 0777 297 50 40 කියන දුරකථන අංකයට දුරකථන ඇමතුමක් ලවා දෙන වෙලාවක් වෙන් කරගෙන වෛද්‍යතුමනු මුණ ගැහෙන්න පුළුවන් කියන කාරණේ මතක් කරන්නට ඕනේ. අද මේ පිළිබඳව කතා කරන්නට අප සමග සම්බන්ධ වුණේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය අරවින්ද දිසානායක වෛද්‍යතුමනි. බොහොම ස්තුතියි නැවත දවසක මුණ ගැහෙමු මේ විදිහටම බොහොම සරලව බොහොම ලෙහෙසියෙන් මේ සියල්ල ගැන කතා බහ කරීමේ බලාපොරොත්තුවත් එක තමයි සමුදෙන්නේ. බොහොම ස්තුතියි. අයිබෝවන්. හොඳයි සෝදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්න වාහනය කියලා කියන්නේ ඔබ පරිස්සමට අරගෙන යන දේ නේද ඒ නිසාම ඒක හොඳ ස්මූත් ගමනකින් තියාගන්න එතකම හොඳ විදිහකට ඒකේ ආරක්ෂාව පිළිබඳව හිතන කෙනෙකුට වැදගත් වෙන එකෝ ටැබ්ලට්ස් ඒ නිසා අපි සෝදානම් මේ පණ වීඩියෝ ඔබට අරගෙන එන මේ විරාමයෙන් අනතුරු රැඳලා ඉන්න කියලා ආරාධනා කරන ආදරණීය ජීවිතයත් එක්ක බොහොම ආදරේ දිනප
පතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.